Hi, ආයුබෝවන් කියලා අදත් ඔයාව ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. අද කතාබහ අපේ psychology series එකටයි සතුට පිළිබඳ series එකටයි දෙකටම අදාළයි. මොකද අපි අද කතා කරන්න හදන්නේ කෝපය නැත්නම් තරහව නැත්නම් කේන්තිය පිළිබඳවයි. ඒ වගේම අපි කතා කරනවා මේ කේන්තිය පාලනය කරන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා. ඉතින් ඔයාට තරහ එන කෙනෙක් නම් නැත්නම් එහෙම අය අඳුරනවා නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයාට වැදගත් වෙයි. इतन तरह मौलिक मिनी हंगीमा अनी सील हंगीम वगे तरह अपे मौल सिधुन या क्रियावलिया निशाई इतिंग स्वभाव धर्म अभीट मे तरह दीलते ऐ अभी शांत दात मिनी हदलाते एक हेतु तम एट मे तरह यानवा तपिट वेदगत्वन अवस्था तेना विशेष आदि मानव एगोला जीवन वटपिटावत्गोला मुहन दिन अभियोग मे तरह स्वभाव कलहकारी तरंगकारीगोला जीवित पवत्ता वेगतना एक विशेष मेघलांट प्रोजना अनीताव अभिभव एक सीमित संपत्म चतुकर गेनिमट उदाहरण भाषा अभिहितम गाहक गेडियनो इतने मिनस दिना मे दिना गेडिया लभागन दिना बड़गी इतने रुकल तमंग तरह पेनला कुहमारी सटंक मेक तमा चतुकर गण अपे अदा ये विधेयट अमु अम्मेम अपे तरह एलियट दधियट हसी गपे वटे इनाय अदात ओया नदीन मानवे नत्ता अमृतजाते सत्वेक विधेयट सलकान पुड़ा इति हेतु निशाई अभी गिनगण कहुमद अपे तरह पालने अपे मे हंगीम यटपत् खरगा गिनगा मुलिम बलमु मे तरह एनवाम अपे मुले सह शरीर मुखद वेन्न कियला තරහව කියන හැඟීම උපදින්නේ අපේ මොළයේ තියෙන ඇමිග්ඩාලා කියන කොටස ක්‍රියාත්මක වීමත් සමග. ඉතින් මේ ඇමිග්ඩාලා කියන එක අයිති වෙන්නේ ඇත්තටම ඕල් බ්‍රේන් කියලා මොළයේ තියෙන කොටසට. ඒ කියන්නේ ඇත්තටම පරිණාමයේ මුල් අවධියේ සිට අපිට ලැබිලා තිබ්බ මොළයට තමයි මේ ඕල් බ්‍රේන් කියලා කියන්නේ. ඉතින් ඒක නිසා තමයි මම කිව්වේ මේ තරහව කියන්නේ අපිට ඒ කාලින් ඉඳන් ලැබිච්ච දායාදයක් කියලා. ඉතින් කොහොමද මේ ඇමිග්ඩාලා එක ක්‍රියාත්මක වීමත් සමග අපේ ශරීරයේ ඇඩ්‍රිනලින් සහ ටෙස්ටොස්ටරෝන් කියන හෝමෝන ශාවල වෙන ගන්නවා. මේ දෙක अपे शरीर फाइट और फ्लाइट रेस्पॉन्स लास्तिक पन बेरेगे दुआ गेम सतंकरण अपे शरीर सूदान इतने अपे हार्ट रेट ब्रीतिंग रेट वेडीवेना वेडीवेना इतकोट अपे शरीर मांसपेशीट लेगमें वेडिकले शक्ति बाधेना मून रतुला खंग रत्वलाउलगे फीलिंग उन्हाम थिंग है भाई ओयका तेकम ओयटे प्रतिविरुद्ध क्रियावली को सिद्धवेना एक सिद्धवेने अपे मोले प्रीफ्रंटल कॉर्टेक्स के ख्याल क्रियात्मक वेनवात एकम मोले मे कोटस अपिट लभिला तेने परिणामे प्रतिफला के कियाने परिणामे पशुकालीनम अपिट लभिच्च कोटस तमयि मेक ए कियाने अपे खलेन एलियट अविल्ला शिष्ट संपन्न मिनिसुन विधिहट अपे दियुनुवात समगम एकट अवश्य करन क्रियावलीन अपिट करन्न हेकियाव लबा देन्न तमयि मे मोले दियुनु वेला तियेन्ने एतकोट अर अमिग्डाला एक क्रियात्मक සමගම එන අපේ ප්‍රාථමික ආවේගය සංසුන් කරලා ඒක වටපිටාවට ගැලපෙන විදිහට ඒකට ප්‍රතිචාර දක්වන්න අවශ්‍ය සංයමය ලබා දෙන්නේ මෙන්න මේ කොටසෙන්. ඉතින් අපි හැමෝගෙම මොලේ ඔය ක්‍රියාවලින් දෙකම සිද්ධ වෙනවා. ෂණික කෝපය කියලා කියන්නේ මේ ඇමිග්ඩාලා එක ක්‍රියාත්මක වෙනවත් එක්කම අපිට එන ආවේගය. ඒත් එක්කම ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක ක්‍රියාත්මක වෙනවත් එක්කම ඒක පාලනය කර ගැනීමට හැකියාවත් අපිට ලැබෙනවා. ඉතින් අපිට ඇමිග්ඩාලා එකේ ක්‍රියාකාරීත්වය නවත්තන්න බැරි වුණාට අපි හැමෝටම හැකියාව තියෙනවා හිතලා ඒකට ප්‍රතිචාර දක්වන විදිහ පාලනය කරගන්න. ඉතින් තව විදිහකට කියනවා නම් මේ තරහ යෑම ස්වභාවිකයි. ඒක නවත්තන්න අමාරුයි. හැබැයි ඒ තරහව හමුවේ අපි කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියන එක ගැන තමයි අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් අපි දන්නවා ගොඩක් අය මේ අධික තරහ හමුවේ තමන් කරන කියන දේවල් ගැන පස්සේ ලොකුවට පසුතැවෙනවා. ඉතින් මේ විදිහට ක්‍රියා කිරීමෙන් ඒගොල්ලන් තමන්ට වගේම තමන්ගේ වටේ ඉන්නවට ලොකු හානියක් කරනවා. इति मनवागे देवाल वाले अपिट तरह याने सह अपिट कोच्चर इक्मेंट तरह याना वगेम अपि कोहमद मे तरह प्रतिचार दाक्वानी केने का खेनागे खेनाट वेनास्यना सह एकड़ बलपान विविध हेतु देना उदाहरण क्वेश्चन एक हेतु तमय खेनागे पौष अपि खाली वीडियो एक अक्षर मे टाइप ए एंड टाइप बी पर्सनालिटी थियरी एक इति एतनदि अपि कथा करा टाइप ए आयट पोड्डक् केंति याना वेडी बी आयट वडा
එවැගේම කෙනෙක් හැදුණු වැඩුණු පරිසරය සහ එයාගේ සමාජ වටපිටාවත් මේකට බලපානවා වෙන පුළුවන් උදාහරණයක් වශයෙන් එක දරුවෙක් හැදෙනවා නම් ගෙදරක එයාගේ දෙමව්පියන් ඉතරම රණ්ඩු කරන ඉතරම තරහව එළියට පිට කරන කෑකෝ ගහ ගන්න පරිසරයක හැදෙන දරුවෙකුත් පසු කාලීනව එයාගේ තරහව මේ විදිහට ප්‍රදර්ශනය කරන්න මේ විදිහට එළියට දාන්න පෙළඹෙනවා වෙන පුළුවන් ඉතින් මේ තරහව අපේ සෞඛ්‍යයට බලපාන හැටි කොහොමද කියලා කියනවා නම් ඕගොල්ලෝ තහල ඇති දන්නවා ඇති මේ තරහව නිසා ඇත්තටම මේ තරහව ලෙඩ ගොඩකට හේතුවක් වෙනවා විශේෂයෙන්ම නිතරම තරහ ගැනීම සහ නිතර තරහින් සිටීම හෘදය ආබාධ අධිරිදුන පීඩනය දියවැඩියාව වගේ රෝගී තත්ත්ව ගොඩකට ලොකු හේතුවක් වෙනවා ඒ වගේම ඒක අපේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග ඒ කියන්නේ ආර්ෂස් මලබද්ධය වගේ රෝගී තත්ත්ව වලටත් ඍජුවම බලපානවා ඒ වගේම ඒක අපේ ස්වභාවික ප්‍රතිශක්තිය අඩු කරන්න හේතුවක් වෙනවා ඉතින් ඒක නිසාත් වෙන රෝග ගොඩකට හේතුවක් වෙන්න පුළුවන් ඒ වගේම මේ chronic anger ඒ කියන්නේ දිගටම පවතින තරහව අපේ මානසික ක්‍රියාකාරීත්වයටත් බලපානවා අපේ මනස අවුල් කරනවා තීරණ ගැනීමේ හැකියාව අඩු කරනවා එතකොට මතක ශක්තිය අඩු කරනවා ඒ වගේම දිගු කාලීනව මේ මානසික රෝගී තත්ත්වයන් වලටත් මේක මඟ පාදනවා ඉතින් මේ විදිහට අපේ සෞඛ්‍යයට බලපානවා වගේම අපි ඉස්සෙල්ලා කතා කරා වගේ මේක අනිවාර්යයෙන්ම අපේ සම්බදකම් වලට බලපානවා ඒ වගේම ඉතින් අපේ ජීවිතයේ සතුට නැති කරන්න මේක ලොකු හේතුවක් වෙනවා ඉතින් ඔන්න ඔය හේතු නිසා තමයි අපි මේ තරහව පාලනය කරන්න ඕනේ. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලනවා කියන්නේ ඔයා දැන්ටමත් ඒ කරුණ ටික තේරුම් අරගෙන ඇති. ඉතින් good start. අපි බලමු මොනවාද ඇත්තටම දැන් පියවරෙන් පියවර මේ තරහ අඩු කරගන්න මොනවාද කරන්න පුළුවන් කියලා. Step number 1. කොයි වෙලාවෙත් තරහව සාධාරණීයකරණය කරන්න එපා. අපි අහලා තියෙනවා සමහර අය කියනවා අයියෝ තරහ ගන්න නැතුව ඉන්න පුළන්ද මේ මිනිස්සු කරන වැඩවලට. ඒ වගේම තව අය කියනවා මේ තරහ අරගෙන පොඩ්ඩක් සැරෙන් හිටියේ නැත්තම් මේ මිනිස්සු කරේ නගින්න එනවා. ඔන්න ඔය වගේ කතා කියනවා කට්ටිය. හැබැයි අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ විදිහට කෙනෙක්ව පාලනය කරනවත් කෙනෙක්ව වෙනස් කරනවත් කෙනෙක්ව දඬුවම් කරනවත් අපි තරහ අරගෙන ඒ තරහට අනුව කටයුතු කරත් ඇත්තටම එතන හානිය වෙන්නේ අපිටමයි. ඒක හරියට වෙන කෙනෙක්ට රිද්දන්න හිතාගෙන අපි වහබනවා වගේ වැඩක්. ඒ වගේම අපි දැනගන්න ඕනේ අපේ බලය පෙන්වන්න හෝ කෙනෙක්ව යටහත් පහත් කරගන්න අපි තරහ අරගෙන කේන්තියෙන් වැඩ කරන එකෙන් ඇත්තටම අපිට සැබෑ ගෞරවයක් හිමි වෙන්නේ නැහැ. ඒ කෙනා මූණට හරි අපි කියන දේ අහනවා වගේ ඉඳී හැබැයි නැති වෙලාවට බැන බැන යයි. ඒ වගේම අපි නිතර නිතර එක එක දේවල් වලට කෙනෙක්ට බනිනවා නම් අපි ඒ කෙනාට කඳුස් ක්‍රියාවක් වෙනවා මිසක් ඒ කෙනාව වෙනස් කරන්න ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඇත්තටම ගත්තොත් මේ විදිහට කේන්තිය සාධාරණීකරණය කිරීමෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. කේන්තිය කියන්නේ ඒ විදිහට කිසිම ප්‍රතිඵලයක් ගෙනදෙන දෙයක් නෙවෙයි. ඉතින් ඒක නිසා මොනම හේතුවකටවත් තරහ අරගෙන තරහෙන් ජීවත් වීම සුදුසු නැහැ. ඔන්න ඒක තේරුම් ගැනීම තමයි මේ ස්ටෙප් නම්බර් 1 එක. ස්ටෙප් නම්බර් 2. ඔයාට තරහ ගෙනදෙන දෙයින් ඈත් වෙලා ඉන්න. අපි හිතමු ඔයාට හැමතිස්සෙම තරහ එන්නේ නැහැ. හැබැයි ඔයාව තරහ ගස්සන හේතු කීපයක් තියෙනවා. සහ ඒ හේතු මොනවද කියලා ඔයා හොඳටම දන්නවා. අපි හිතමු ඔයාගේ නේබ කෙනෙක් ඔයාගේ අසල්වාසියෙක් ඔයාට මොකක් හරි හිරිහැරයක් කරා ඔයාට බැන්නා. දැන් ඒ දේ ඔයාගේ ඔළුවේ වැඩ කරනවා. ඒ පැත්ත බලද්දිත් ඔයාට කේන් තියෙනවා. ඒ කෙනාව දකිද්දි ඔයාට කේන් තියෙනවා. ඉතින් එහෙමනම් ඔයා ඒගොල්ලන් මොනවද කරන්නේ? ඒගොල්ලන් කොහෙද යන්නේ? ඔය වගේ දේවල් හොයන්නේ නැතුව ඒ පැත්ත බලන්නවත් නැතුව ඒක අමතක කරලා දාලා සිටින එක තමයි ඔයාගේ තරහ පාලනය කරගන්නේ සුදුසුම දේ. ඒ වගේම අපි දකලා තියෙනවා සමහර අය TV ප්‍රෝග්‍රෑම්ස් බලනවා. අපි හිතමු ඔය දේශපාලන කතා වගේ තියෙන ප්‍රෝග්‍රෑම්ස් බල බල කේන්ති අරගෙන ඒ කට්ටියට බනිනවා. මේ මිනිස්සු කරන වැඩ ගගා බනිනවා. ඉතින් එහෙම කේන්ති ගන්න නම් මොකටද ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් බලන්නේ? ඉතින් ඒ දේවල් අඳුනගෙන ඒ දේවල් වලින් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න ඔයාගේ මානසික සුවය වෙනවා. ස්ටෙප් 3 තරහ කියන හැඟීම එනකොටම ඒක හඳුනගන්න. ඒ කියන්නේ ඔන්න දැන් මට තරහ ගියා කියලා තේරුම් අරගෙන ඒකට අනුව මුකුත් කියන එකවත් මුකුත් කරන එකවත් නවත්ත ගන්න එක. ඒ කියන්නේ දැන් ඔයාට තරහ ආවේ කෙනෙක් එක්ක කතා කර කර ඉඳින්දි නම් ඒ වෙලෙම ඒක තේරුම් අරගෙන මුකුත් කියන්නේ නැද්ද පුළුවන් නම් එතන ඉවත් කරලා යන්න. එහෙම නැත්නම් කෝල් එක කරන් හිටියේ ඒ කෝල් එක කට් කරන්න. ඒ විදිහට ඔයාට තරහ ගෙන ආපු ඒ සෝස් එක ඒ හේතුවෙන් පුළුවන් තරම් ඉක්මනට ඈත් වෙන්න. ස්ටෙප් 4 ඔයාව සංසුන් කරගන්න. ඒ කියන්නේ දැන් ඔයා තරහ ගැසපු හේතුවෙන් ඈත් වුණාට පස්සේ ඔයා හොඳ ලොකු හුස්ම කීපයක් අරගෙන ඔයාගේ ශරීරය සංසුන් කරගන්න. මෙතනදී 1 සිට 10ට ගණන් කිරීම වගේ දෙයක් පාවිච්චි කරන්නත් පුළුවන්. අපි කරන්න බලන්නේ අර අපේ ඇවිස්සෙච්ච ශරීරය සංසුන් කරගන්න එක. ස්ටෙප් 5
තරහව හිතකර විදිහට ප්‍රකාශ කරන්න. දැන් තරහව පාලනය කරනවා කියවහම බොහෝ දෙනෙක් හිතන්න පුළුවන් මේ තරහ ගත්තට ඒක ඇතුලේ තියාගෙන ඉන්නවා කියන එක තමයි මේ පාලනය කරනවා කියන එක. ඒක වැරදි. මොකද ඒක කොහෙත්ම අපිට හිතකර දෙයක් නෙමෙයි. අපි මේ තරහව ඇතුලේ තියාගන්නවා කියන එක අර මේ වෝල්කනෝ එකක් වගේ ගිනි කන්දක් වගේ ඇතුලේ පුපුරු පුපුර තිබිලා කොයි වෙලේ හරි එළියට එනවා. ඉතින් ඒක ඇත්තටම ගොඩක් දරුණු ප්‍රතිඵල ගෙන එන්න පුළුවන්. ඉතින් ඒක නෙමෙයි මෙතනදී අපි කරන්න හදන්නේ. ඉතින් කොහොමද මේ තරහව හිතකර විදිහට ප්‍රකාශ කරන්නේ? ඒකට විවිධ ක්‍රම තියෙනවා. ඔයා ඔයාට සුදුසු ක්‍රමයක් භාවිත කරන්න පුළුවන්. අපි හිතමු අපි ඔෆිස් එකේ හිටියේ කියලා ඔන්න අපිට කෙනෙක් ගෙන යනවා තරහක්. ගහනවා අපි ඊමේල් එකක්. ඒකට කමක් නැහැ. ඔයා ඊමේල් එකක් ගහන්න. ඔයාට කියන්න තියෙන ඔක්කොම දේවල් ටික කියන්න. දිග හැලක් ලියන්න. ලියලි වෙලා ඒක ඩිලීට් කරන්න. ඒ වගේම අපි හිතමු ඔයාගේ බොයෆ්‍රෙන්ඩ් හෝ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට දැන් ටයිප් කරන මෙසේජ් එකක් කියන්න ඕන ටික ඔක්කොම කියලා. කමක් නැහැ ටයිප් කරන්න. හැබැයි යවන්න එපා. ඒ වගේම පොතක් පැනක් අරගෙන පුළුවන් නම් ලියන්න. ඔයාට ලියන්න ඕන දේවල් ටික ඔක්කොම ලියන්න. ඔයාගේ තරහව එතන හොඳින් ප්‍රකාශ කරන්න. හැබැයි ඒක කාටවත් පෙන්වන්න එපා. ඒ වගේම සමහර විට වීඩියෝ කෝල් එකක් කියලා හිතාගෙන ඔයා ඔයාගේ කැමරා එක ඔන් කරලා ඒකට බලන්න. එහෙම නැත්නම් වොයිස් රෙකෝඩ් එක දාගෙන ඒකට බලන්න. ඒ වගේම සමහර විට චිත්‍රකින් මේක ප්‍රකාශ කරන එක නැත්නම් ඔයා කවි ලියන කෙනෙක් නම් හොඳ නිසඳසකින් මේක ප්‍රකාශ කරන එක. ඔය වගේ විවිධ ක්‍රම ආට අනුගමනය කරන්න පුළුවන්. හැබැයි මේ කිසිම දෙයක් ඒ අදාළ පුද්ගලයාට පෙන්වන්න එපා. ඔයා මේක කරන්නේ ඔයාගේ තරහව එළියට දාගන්න විතරයි. Step 6. තරහගේ හේතුව යලි විග්‍රහ කිරීම. ඒ කියන්නේ දැන් මේ හෝල් ඉන්සිඩන්ට් එක. මේ කියන්නේ මේ මුළු සිද්ධියම ඔයා ආපහු හිතලා බලන්න. ඉතින් මෙතන කියන්නේ ආපහු ඒකම හිත හිත ආපහු තරහ උස ගන්න. අපි දන්නවා මේ සමාජයේ ඉන්න අන්න එහෙම පුද්ගලයෙක්. ඒ කියන්නේ කලින් වෙච්ච දෙයක් ගැන ආපහු හිත හිත ඒ කෙනාට ආයෙත් හිතෙන් බැන බැන තව තව තරහෙම ජීවත් වෙන එක. ඒක නෙමෙයි අපි මෙතන කියන්නේ. මෙතන කියන්නේ ඒ වෙච්ච සිද්ධිය ආපහු එක සැරයක් හිතලා ඒක එතනින් ඉවරක් කළා දාන එක. ඉතින් මෙහෙම හිතද්දී ඔයා කල්පනා කරන්න ඇත්තටම මොකද වුනේ? දැන් ඔයාට තරහ ඇති වුනේ කෙනෙක් කියපු දෙයක් පිළිබඳව නම් ඒ කෙනා මොකද්ද ඒ කිව්වේ? ඇයි ඔයාට ඒකට තරහ ගියේ? ඒ වගේම හිතන්න ඒ කෙනා ඒ වාට බැනපු හරිය ඒ කෙනාට තරහ ගියපු හේතුව සාධාරණද? ඔයාගේ අතේ වැරද්දක් තියනවාද? ඉතින් මේක තේරුම් ගන්න එක ගොඩක් වැදගත්. අපේ අතේ වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද හදාගන්න එකත් අනිවාර්යයෙන්ම වැදගත්. එතකොට ඒ කෙනාගෙන් සමහරවිට අපි සෝරි කියන්නේ යාගෙන් සමාව අයදින එකත් වැදගත් වෙන්න පුළුවන් ඒ සම්පතාව ඉස්සරහට ගෙන යන්න. ඉතින් ඔයාගේ තරහ නිවුනට පස්සේ මේක ගැන හිතලා මෙන්න මේ විදිහට ඔයාට ක්‍රියා කරන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව අපි හිතමු ඇත්තටම ඔයාගේ අතේ වැරද්දක් නැතුව කෙනෙක් ඔයාට කෑ ගැහුවා. එතකොට ඒ වෙලාවට මොකද කරන්නේ? ඉතින් ඒ වෙලාවට ඔයා හිතන්න උත්සාහ කරන්නේ ඒ කෙනාගේ පැත්තෙන්. ඉතින් සමහරට ඒ කෙනා ඒ වෙලාව වෙන හේතුවකට තරහ ගිහිල්ලා වෙන්නේ තියෙන නැති. එයාගේ ගෙදර ප්‍රශ්නයක් වෙන්නේ නැති. නැත්නම් එයා මොනවට හරි බය වෙලා වෙන්නේ නැති. නැත්නම් එයා ඇත්තටම ඔයාට ඉරිසියා හරි මොන හරි එහෙම ප්‍රශ්නයක් ඇති. ඉතින් එහෙම හිතුවොත් ඇත්තටම ඔයාට පුළුවන් වෙයි ඒ කෙනත් එක්ක තරහ ගන්නවා වෙනුවට ඒ කෙනාට අනුකම්පාව දක්වන්න. එතකොට ඒ තුලින්ම ඔයාගේ තරහව නැති කරගන්න ඔයාට පුළුවන් වෙයි. හත්වෙනි සහ අන්තිම පියවර තමයි ඔයාගේ මේ තරහ යන ස්වභාවය දුරු කරන්න හොඳ පුරුදු පුහුණු කරන එක. ඉතින් මේ විදිහට කේන්ති යන ස්වභාවය දුරු කරන්න අවශ්‍ය වෙන ඔයාගේ ශරීරය රිලැක්ස් කරන දේවල්. ඉතින් එතනදී එක්සර්සයිසස් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් දිනයකට පැය භාගයක් හෝ යම්කිසි ෆිසිකල් ඇක්ටිවිටි එක යෙදෙන එක විශේෂයෙන්ම ඇවිදීම යෝගා වගේ දේවල් වුණත් මේ සඳහා ප්‍රයෝගී වෙනවා. ඒ වගේම භාවනාවකට යොමු වෙන එක ගොඩක්ම ප්‍රතිඵල දායකයි. මෙතනදී සිත එක්තැන් කරන භාවනා, ඒ කියන්නේ ආනාපාන සති වගේ හුස්ම ඉහළ පහළ ගැනීමට සිත යොමු කරන එකත් ඒ වගේ භාවනාවක් ගොඩක් සුදුසුයි. ඒ වගේම මෛත්‍රී භාවනා වඩන එකත් ගොඩක් තරහ යන කෙනෙක්ට ඒ තරහෙන් නිදෙන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඉතින් ඒ අරුණකොට ඔයාට සුදුසුයි සහ ඔයා කැමති විදිහේ ඔයාගේ ශරීරය සහ මනස රිලැක්ස් කරන්න පුළුවන් දේවල් වලට කාලය වෙන් කරගන්න අනිවාර්යෙන්ම. ඒකත් මේ තරහ යන ගතිය අඩු කරගන්න ඔයාට ප්‍රයෝජනවත් වේවි. මේ වගේ දේවල් කරලත් අමාරුයි නම් තරහ පාලනය කරගන්න ඒ වගේ කෙනෙක්ට වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන එක වැදගත් වෙනවා කියලා මම හිතනවා. මොකද ඒ විදිහට පාලනය කරගන්න බැරි තරහව ඇත්තටම වෙනත් මානසික රෝගයක් නිසා එන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තත්ත්වයක් නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර වලට යන එක සුදුසුයි. ඉතින් මේ විදිහට ඔයාගේ තරහව පාලනය කරගත්තම ඔයාට ඇත්තටම පුළුවන් මේ තරහව ප්‍රයෝජනවත් දෙයකට යොමු කරන්න.
ඒක ධනාත්මක දෙයක් බවට පත් කරගන්න. අපි හිතමු ඔයාට තරහගිය කෙනෙක් කියපු දෙයක්. ඒ කියන්නේ අප ඔයාට නම් මේ දේ කරන්න බෑ වගේ කවුරු හරි ඔයාට කරපු උපහාසයක් ඔයාට කරපු අපහාසයක් නිසා කියලා. ඉතින් ඒකට කෑ ගහලා හැම ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඔයාට ඔයාගේ තරහව පාලනය කරගත්තට පස්සේ පුළුවන් හරි කමක් නෑ මම ඔක කළාම පෙන්නන්නම් කියලා ඒක ඔයාටම මොටිවේෂන් එකක් කරගන්න ඕන. ඉතින් ඒ කියන්නේ වෛරය තියාගන්න කියන එක නෙමෙයි කොහෙත්ම නැහැ. හැබැයි ඒ කියපු දෙයම ඔයාට පුළුවන් ධනාත්මක පැත්තට හරවගෙන ඔයාගේ ජීවිතේ දිනුව ලබන්න ඒක ප්‍රයෝජනක් කරගන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙන්න ඇති කියලා හිතෙනවා. ඒ වගේම තවත් මේ දැනුම වැදගත් වෙන අය ඔයා දන්නා නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලන් එක්කත් ෂෙයා කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් ලබා දෙන්න ඔයගලගේ කමෙන්ට් එකකුත් තියන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම තාම මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා මට සහයෝගයක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම ප්‍රශ්න ගැටලු තියෙනවා නම් නැත්නම් මාත් එක්ක සම්බන්ධ වෙන්න කැමති නම් මගේ Facebook පිටුව සහ Instagram පිටුව හරහා මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. Links තියෙනවා description box එකේ. ඉතින් එහෙනම් අපි තවත් දවසක හමුවෙමු වැදගත් වීඩියෝ එකකින්. එතකන් සතුටින් ඉන්න. Bye.